දැන් කෝටප රාජපක්ෂලා මුළු මැතිවන කාලේ පුරාම පොරොන්දුන්නේ කෑ ගැව්වේ ජාතික ආරක්ෂා දෙන්න පුළුවන් ඒගොල්ලන්ට කියලා. දැන් ඒතකොට ජාතික ආරක්ෂාව තියෙන්න ඕන. හැබැයි අපි හිතනවා ජාතික ආරක්ෂා කියන්නේ මොකක්ද? හමුදාව පාරට කැඳවීමෙන් පෙන්නන්නේ ජාතික ආරක්ෂා නෙවෙයි ජාතික ආරක්ෂාවට ගැටලුවක් තියෙනවා කියන කාරණා. ජාතික ආරක්ෂාව තියෙනවා නම් හමුදා පාරට ගෙන්න ඕනේ නැහැ. හමුදා පාරට ගෙනවන් කියන්නේ මොකද්ද? ජාතික ආරක්ෂාවට ගැටලුවක් මතුවලා තියෙනවා. අනාරක්ෂිත භාගයක් මතුවලා තියෙනවා කියන දා. ඒ නිසා අද කොට ප්‍රජාපක්ෂ මහත්තයලා ඔවුන්ගේ ප්‍රකාශ වලින් කිව්ව කාරණය දහවුරු කරන සමත් වෙලා තියෙනවා. ඔවුන් එනකොටම හමුදාව ගෙන් සිද්ධුනා නම් හමුදාවට සිල් බලතල දෙන්න සිද්ධුනා නම් ඒක නේ මොකද්ද? ආරක්ෂාව සපුරන සමත් වෙලා නැහැ. ආරක්ෂාව අනාරක්ෂාව බවට පත් වෙලා තියෙනවා කියන කාරණා. ඇත්තටම අපිට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි ඉස්සෙල්ලම කලබලයක් ඇති වෙනවා නම් ආරක්ෂාව තහවුරු කිරීමක් වෙනවා නම් රටේ නීතියට අනුව අපි ඉස්සෙල්ලම යොදන්නේ පොලිසිය. සම්පූර්ණ බලතල දෙන්නේ පොලිසියට. විශාල කලබලයක් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණේ නැත්නම් අපි හමුදාව ඒවට පාවිච්චි කරන්නේ නැහැ. නීති පද්ධතියක් මේ රටේ තියෙනවා. ඒ නීති පද්ධතියට අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර සියල්ල ගන්නවා. ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි.